පෙරවරු 8යි විනාඩි 3යි. ඔබ සවන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සොදේශීය සේවාවට. කොළඹින් දෙනියායින් හුන්නස්ගිරියෙන් කරගාතන්නේ රදල්ලෙන් සහ යාපනයෙන් 91.7, යටියන්තුටින් හපුතලෙන් සහ කොකවිල්ලුලින් 91.9. අද බුද්ධ වර්ෂ 2563 වෙන්නේ ඇසළ මාසේ අවදීවක නම් තිතියලත් කිවිදින. ආරාධනා සොදේශීය සේවයෙන් උදෑසනින් ඔබේ බුද්ධාලම්බන ප්‍රීතියත් ඇතිව ඉදිරිපත් කරනු ලබන ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අප හයෙක් වෙන ලෙසට. ධර්මානුශාසනාව ගරුත්තර ධර්මදේශකයාණන් වහන්සේ අතුරුගිරිය අභයපුර අභය දර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති පූජනීය පරපාමුල්ලේ සිරි විමල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ගරුත්තර ධර්මදේශකයාණන් වහන්සේට මා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ධර්මානුශාසනාව පවත්වන හැටියට. නිවනට ඇති බාධා පිළිබඳවයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. සදහැවතුනි, මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙරාතුව තිසරණය සහිත පංචශීලය සමාදන් වීමට අපි තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී
සික්ඛාපදං සමාදියාමි. මා සමාදන්නෝ. මා සමාදන්නෝ. මේ උතුම් පංචශීලය. මේ උතුම් පංචශීලය. මෙලොව යහපත පිණිසද. මෙලොව යහපත පිණිසද. පරලොව සුගතිය පිණිසද. පරලොව සුගතිය පිණිසද. මගඵල නිවන් පිණිසද. මගඵල නිවන් පිණිසද. හේතු වේවා. හේතු වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. සාදු සාදු. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. ඉද භික්ඛවේ භික්ඛු පටිසංඛායෝනි සෝ චීවරං පටිසේවති. යාවදේව සීතස්ස පටිගාතාය උන්නස්ස පටිගාතාය. ඩංසමකස වාතා තපසිරින් සපසම්පස්සානං පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්ඡාදනත්තං. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව සමග එකතු වී ධර්මශ්‍රවණය කරන පින්වත් ඔබ හැම සිරු දෙනාටමත් අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයෙන් කටයුතු කරන ඒ පින්වත් සියලු දෙනාටමත් කායික සුවේ මානසික සුවේ වැඩි වේවා. බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. අකුසලයේ දුරු වේවා. කුසලයේ බලවත් වේවා. සතවර සාධික කාලයක් උතුම් සීලාදී ගුණ දිනු කරන්නට මේ ධර්මානුශාසනාවත් හේතුපකාර වේවා. නමින් පරලෝසපත් වන්නට යෙදුණු පින් බලාපොරොත්තු වන හැම සියලු දෙනාගේ සසර ගමන සැපවත් වේවා. සුගතිගාමී වේවා. නිවන් පිණිස ඒ හැමෝටම මේ පින් පිහිටුපකාර වේවා කියලා අපි පළමුවම පුණ්‍යානුමෝදනා සිදු කරනවා. අද දවසේ අපට ලැබිලා තිබෙන මාතෘකාව තමයි නිවනට තිබෙන බාධා පිළිබඳව පැහැදිලි කරන්න කියලා. ඉතින් විශේෂයෙන්ම නිවනට තිබෙන බාධා පිළිබඳව පැහැදිලි කරනවා නම් ඒ සම්බන්ධයෙන් බුද්ධ දේශනා ගණනාවක් තිබෙනවා. ඉතින් ඒ ඔක්කොම ගැන අද කතා කරන්න කාල වේලාව නෙමෙයි. බැලු බැලු හැමතැනම තිබෙන්නේ නිවනට තිබෙන බාධාම තමයි. නිවනට උපකාරවන දේවලුත් සමහර විට අපි නිවනට උපකාර කරගන්නවා වෙනුවට ඒවත් සමහර විට අපි නිවනට බාධා වෙන අයුරින් අරගෙන තිබෙන බවකුත් සමහර විට දැනෙන්න හිතෙන්නට පුළුවන්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ දේ නිවනට උපකාර වෙනවාය කියලා පෙන්වලා දීපු දේවල් සමහර විට ඒ උපකාර වෙන දේම සමහර විට අපි ගන්න ආකාරය අනුව නිවනට බාධාවක් වෙලා තිබෙන්නත් පුළුවන්. ඒ නිසා අපි මේ නිවනට තිබෙන බාධා ඇයි අපි නිවන් දකින්නට ඕන? ඇයි අපි මේ නිවන් මාර්ගය තුල ගමන් කරන්නට ඕන? අපි නිවන් මාර්ගය තුල ගමන් කරන්නට ඕන මේ සසර අපි කැමති විදියට අපට ඕන විදියට පවතින එකක් නෙමෙයි. මේ ලෝක ස්වභාවයේ මේ හේතුඵල දහම ස්වභාවයේ ඒකට අපි යටත්. අපිට ඕන විදියට මේ ජීවිතයේ යම් කිසි කෙනෙකුට කායික සැපයක්, මානසික සැපයක්, ආර්ථික සැපයක් යම් ආකාරයක ජීවිතය අංග සම්පූර්ණ බවක් කෙනෙකුට දැනෙනවනම් එයාට ඒ කැමැත්ත, ඒ ලාභය, ඒ සතුට මේ ජීවිතයේ ඉවර වෙන තාක්මත් ඉදින් එහාට හැමදාමත්ම ඒ විදිහට පවත්වාගෙන යන්න පුළුවන් කියලා ක්‍රමයක් නැහැ. ඒ නිසා මේ කාම ලෝකයේ තුල අපි භුක්ති විඳිනා වූ යම් සැපයක් ඇද්ද ඒ හැම සැපයක්ම දුකෙන් අවසන් වෙනවා.
ඒ හැම සැපයක්ම සැපයක් වශයෙන් අපිට ලෝකෙට පෙන්වන්නට ඒ හැම දෙයක්ම දුක මුල් කරගත්ත දෙයක්, දුක මිශ්‍ර වෙච්ච දෙයක්, දුක කවලං වෙච්ච දෙයක්. ඒ නිසා නිවන් මාර්ගය තුල අපි ගමන් කළ යුතු වෙනවා. මොකද මනුෂ්‍ය ජීවිත ලැබපු අය ඊළඟ ජීවිතේ තිරිසන් සත්තු වෙලා ඉපදෙනවා කියන එකත් අපි තේරුම් ගන්නට ඕන. ඉතින් ඒ නිසා මේ සසර ස්වභාවය හරිම සංකීර්ණයි. ඒ සසර ස්වභාවය වෙනස් කරන්න බැහැ අපි ලබාගත් උපාධි වලට. අපි කරන එදිනෙදා මල් පිංකම්, බෝධි පූජා ආදියට, ඒ වගේම අපි අන් අයට උදව් උපකාර කරා කියලා අපි බොහොම හොඳින් වැදගත් විදිහට නම්බුකාර විදිහට සමාජයේ ජීවත් වුණා කියලා මේ සසර ස්වභාවය පාලනය කරන්න, වෙනස් කරන්න අපි කැමති විදියට කැමති කැමුතැන් වල ඉපිදි ඉපිදි ඇවිද ඇවිද යන්න එහෙම සැලසුම් කරන්න පුළුවන් කමක් නැහැ. කැමති කැමති රටවල් වල යන්න, කැමති කැමති ගම්, කැමති කැමති ඥාතීන් ගෙවල් වල යන්න සැලසුම් කරලා යනවා වගේ මේ සසරේ කැමති කැමති තැන් වල උපදින්න සැලසුම් කර කර එහෙම යන්න පුළුවන් කමක් නැහැ. අස්ථීරයි, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. එන්නේ ඒ නිසා පින්නතුනි අපිට මේ නිවන් මාර්ගයට බහින්නට වෙනවා. ඒ නිවන් මාර්ගය තුල යන්නට වෙනවා. නිවන් මාර්ගය තුල යෑමෙන් අපටත් අප වටා සිටින අයටත් ආරක්ෂාව ලැබෙනවා. නිවන් මාර්ගය තුල ගමන් කරන ශ්‍රාවකයන් මොනවද මේ නිවන් මාර්ගයේ ගමන් කිරීමේදී තිබෙන බාධක කියලා හඳුනා ගන්නට ඕන. ඒ බාධක හඳුනා ගත්තාම ලේසි ඒ බාධක වලට මුහුණ දීලා මේ ගමන යන්නට. ඉතින් ඒ නිසා අද දවසේ අපි මේ සබ්බාසව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව සූත්‍රයේ ඇතුළත් යම් යම් කාරණා ඉතා සුළු ප්‍රමාණයක් ඔස්සේ මේ ගැන ඔබට පැහැදිලි කරන්න කල්පනා කළා. මම මුලින් දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියපු කාරණාවක්. ඉතින් ඒක භික්ෂුන් වහන්සේලාට කියන්නට යෙදුනේ භික්ෂුන් වහන්සේලා නිවන් අරමුණු කරගෙන ජීවිතය පවත්වාගෙන යන නිසා. ඉතින් ගිහි හැමෝමත් නිවන් අරමුණු කරගෙන ජීවිතය පවත්වාගෙන යන නිසා ඒ භික්ෂුන් වහන්සේලාට කියපු දේ ගිහි අයටත් පාවිච්චි කරන්න පුළුවන්. නිවන් දකින්න තාම අදහසක් නැතුව කාලබීල විනෝද වෙලා ඉන්න අයටත් එදිනෙදා ජීවිතයට මේවා එකතු කරගත්තොත් තවත් ජීවිතය ලස්සන වෙනවා. ඉගෙන ගන්න දූපුතුන් වුණත් තාම නිවනක් ගැන කල්පනා කරන්නේ නැතුව ඉදිරි අධ්‍යාපන ඉදිරි විභාග ගැන කල්පනා කර කර හිටියත් ඒත් මේ දේවල් ඒ අයටත් පාවිච්චියට ගන්න පුළුවන්. යුග ජීවිතයක් ගත කරන අය අනාගතයේ පවුලක් විදියට දරුමල්ල හදලා හොඳට සැපසේ ඉන්න සැලසුම් කරගෙන හිටියත් ඒ සැලසුම් සාර්ථක කර ගන්නටත් මේ කරුණු කාරණා පාවිච්චියට ගන්න පුළුවන්. නිවන් දකින්න ආසාවක්, ඌමනාවක්, කැමැත්තක් ඒ තරමට හිත මෝරලා ගිහිල්ලා නැති වුණත්, ඒ තරමට හිත ශක්තිමත් වෙලා ගිහිල්ලා නැති වුණත් කෙනෙකුට තම තමන්ගේ ලෞකික අරමුණු ඉටු කර ගන්නටත්, ලෞකික ජීවිතයේ ගොඩනගා ගන්නටත්, කෙනෙක්ගෙන් වචනයක් අහන්න නැතුව ගමේ සමාජයේ ජීවත් වෙන්නටත් අනිවාර්යයෙන්ම පින්නතුනි ශ්‍රාවකයාට මේ කාරණා පුහුණු කරන්න, පුරුදු කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ බික්කු පටිසංකායෝනි සෝචීවරං පටිසේවති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ඇඳුම් පාවිච්චි කරන කෙනා භික්ෂුන් වහන්සේලා නම් සිවුරු, ඉතින් ගිහි අය නම් විවිධාකාරයේ ඇඳුම් පැළඳුම් තිබෙනවා. මේ ඇඳුම් පැළඳුම් පාවිච්චි කරන අය ඇඳුම් පැළඳුම් පාවිච්චි කර යුතු වන්නේ කුමක් සඳහාද ඔන්න හිතන්න කියලා කිව්වා. මම මේ ඇඳුම් පාවිච්චි කරන්නේ සීතස්ස, ඒ කියන්නේ සීතලෙන් වලකින්න ඕන නිසා. ඊළඟට උන්හස, මේ ඌෂ්ණය රස්ණයෙන් ශරීරය ආවරණය කර ගැනීම සඳහා. ඊළඟට මැසි මදුරුවන්ගෙන්, අවුවෙන්, සුළඟෙන්, සර්පයන්ගෙන් වන පීඩා වළක්ව ගන්නට, ඒ වගේම ලැජ්ජා ඇති වෙන තැන් වසා ගැනීමටයි මම මේ ඇඳුම් පැළඳුම් පාවිච්චි කරන්නේ කියලා හිතන්නට ඕන. එතකොට දැන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් මෙන්න මේ විදියට හිතන්න ගත්තොත් ඇයි මං මේ ඇඳුම් ගන්නේ, මම මේ ඇඳුම් පාවිච්චි කරන්නේ මෙන්න මේ සඳහා කියලා හිතන්න ගත්තොත් එයාට ආර්ථික වශයෙන්ුත් ඒක ලාභයක්, ඒ වගේම එයා සරල කෙනෙක් වෙනවා, සැහැල්ලු කෙනෙක් බවට පත් වෙනවා. දැන් සමහර ගෙවල් වල පොත්රාකියක් නැහැ, ඒ වගේම
මේ බුදු ගෙට මහ ලොකු ඉඩක් නෑ, පොඩි අඩියයි අඩියේ පොඩි ඉඩක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. හැබැයි ඇඳුම් වලට ගත්තොත් කබඩ් 4-5 මහා ගොඩවල් තියෙන, එක්කෙනාට කබඩ් 2යි, බැගින් මහා තොගයක් තියෙනවා. ඉතින් ඒ නිසා සමහර ඒවා ඇඳුම් පාවිච්චි කරලම නැහැ, සමහර ඒවා එක සැරේයි, සමහර ඒවා ජීවිත කාලෙම විසි කරන්න හිතෙන්නේ නැහැ. ඒ ඇඳුම් සමග ඇති කරගත්තා වූ අතීත සංඥා තියෙනවා, අතීත පංචඋපාදානස්කන්ධ තියෙනවා. එතකොට කොච්චර ඇඳුම් ඒවා ඉරුණත්, ඒවා කිලිටි වුණත්, වැඩක් නැති වුණත්, ඒවා තියාගෙන බල බලා කල්පනා කර කර අතීත පංචඋපාදානස්කන්ධ තව තවත් මෝර මෝර කල්පනා කර කර අතීතය තුළම ජීවත් වෙනවා. එනිසා මතක තබා ගන්න, මේ ඇඳුම් පැළඳුම් කියලා කියන්නේ ගිහි ජීවිතය ගත කරන ඔබට නම් ඔබේ අලංකාරය පිණිස, ලස්සන පිණිස, ඔබව හැඩ කරලා පෙන්වන්න පිණිස, ඒ වගේම සීතල, අවුව, මැසි මදුරු, සර්ප වදුරු, සුළඟෙන් වන වදුරු, මේ ආදී දේවල් වලට තියෙන. එහෙම නැතුව අපි හිතමු කෙනෙක් ඇඳුම් ගැන හිතන්නේ නම්බුව රැක ගන්නට නම්, ගෞරවය රැක ගන්නට නම්, ලොකුකමක් හිතේ තියාගන්නට නම්, අනිත් අයට වඩා කැපිලා පේන්නට නම්, එයා ඒ ඇඳුම් පාවිච්චි කරන්නේ ඒ වෙනුවෙන් නම් එයාට ඒ ඇඳුම් මුල් කරගෙන හැම මොහොතකදීම කෙලෙස් උපදිනවා, ආශ්‍රව උපදිනවා. එයා සිල් ගන්න ගියත්, පන්සලකට බණක් අහන්න ගියත්, මල ගෙදරක, මගුල් ගෙදරක, කොතැනක ගියත් ඇඳුම් මුල් කරගෙන එයා සාපේක්ෂව, අන් අයට සාපේක්ෂව බලබලා එයා දුකට විඩාවටපත් වෙනවා. තමන්ට වඩා අඩුවෙන් ලස්සන, අඩුවෙන් වටිනාකම, අඩුවෙන් තියෙන ඇඳුම් ඇඳන් ඉන්න අය දිහා බලබලා එයා අගුණය තව තවත් මෝරාගෙන යන්න පටන් ගන්නවා. කෙලෙස් වලට යටපත් වෙලා එයා මාන්නයක්, අහංකාරකමක් ඇති කර ගන්න බලනවා, සාපේක්ෂව ඉන්න බලනවා. එතකොට එතන එයාට දුකක්ම තමයි තියෙන්නේ, සැපයක් වගේ පේන දුකක්මයි. ඊළඟට එයා ඒ තවසුළු මොහොතකින් තමන්ට වඩා වටිනා මිල අධික ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනෙක් දැක්කොතින් ඒ වෙලාවේදීත් එයා සාපේක්ෂව බලලා තමන් කෙරෙහි කනස්සල්ලක් ඇති වෙනවා. තමන්ට අනේ මට අහවල් ඇඳුම ඇඳන් ඉන්න තිබ්බ, මේක මම මේ මෝඩකමක් කරගත්තේ කියලා හැම තිස්සෙම ඇඳුම මුල් කරගෙන උපන්නා වූ අගුණ මෝර මෝරා ඉන්නවා, උපන්නා වූ අකුසල් තව තවත් දියුණු කර කර ඉන්නවා. එනිසා මතක තබා ගන්න, නිවනට තිබෙන බලවත්ම බාධාවක් තමයි අපි මේ පාවිච්චි කරන ඇඳුම් පැළඳුම්. දැන් අපි දන්නවනේ පින්නතුනේ දසකතා. දැන් මේ දසකතා වලින් එකක් තමයි ලද දෙයින් සතුටු වීම කියලා කියන්නේ. එතකොට යම් ශ්‍රාවකයකට පුළුවන් නම් එයාට ලැබුණු ඇඳුමෙන් සතුටු වෙන්න, ලැබුණේ නෑ අහවල් ඇඳුම්, අහවල් අහවල් ඒවා, අහවල් අහවල් අයට තියෙනවා, අපිට නෑ, අපේ ළමයි ඒවා අපිට දෙන්නේ නෑ, අපේ ළමයි වැඩක් නෑ කියලා එහෙම අගුණයක් මතු කරගෙන ඒ අගුණය තුල ඉන්නව වෙනුවට ලැබුණු ඇඳුමින් සතුටු වෙන්න පුළුවන් නම්, සෑහීමටපත් වෙන්න පුළුවන් නම්, තමන්ගේ අවශ්‍යතාවය සහ කෑදරකම කියලා දෙක තේරුම් අරගෙන අවශ්‍යතාවය සපුරගෙන කෑදරකම පැත්තකට දාන්න පුළුවන් නම්, මදි මදි කියලා හිතන ගතිය, ඇඳුමෙන් තමන්ගේ නම්බුව, අහංකාරකම, ලොකුකම පෙන්න ගන්න පිරිසක් ඉදිරියේ උත්සාහ ගන්න ඒ අගුණය, ඒ අතීතයේ උපන් අකුසලය නතර කරගන්න කෙනෙකුට පුළුවන් නම් එයා නිවනට තව තවත් ලං වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්නට ඕන පින්නතුනේ, මේ නිවන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයාටත් නිවන් මාර්ගයට යන්න දාම හදිස්සියක් නැහැ, දැම්ම ඕන නැහැ කියලා ලෞකික ජීවිතයේ එදිනෙදා අරමුණු ඇතුව ඉන්න අයටත් හොඳට තේරුම් ගන්නට ඕන ඇඳුම තියෙන්නේ මොකටද කියන වග. ඉතින් ඒක තේරුම් ගත්තොත් කිසි ගැටලුවක් නැහැ. සමහර විට අපි දකිනවා ගෙවල් වල බොහෝ අර්බුද ගැටුම් ඇති වෙන්නේ, මට කෝ ළඟදී මට මාස ගානකින් රෙදි කෑල්ලක් ගෙන දුන්නද කියලා තමයි සමහරලාට බැනගන්නේ, රණ්ඩු කරගන්නේ. හැබැයි ඒ රෙදි කෑල්ලක් ගෙන දුන්න එතුණාට කෑම බීම බෙහෙත් එහෙත් අනිත් ඔක්කොම හැමදේම කරලා තියෙද්දි ඇඳුමක් පැළඳුමක් ගෙන දෙන්න බැරුණොත් ඒකට රණ්ඩු වෙන අයත් සමාජයේ ඉන්නවා. ඒ නිසා හැම මොහොතකදීම අනුන්ගේ ඇඳුම දිහා බලබලා, මගේ ඇඳුම දිහා බලබලා සාපේක්ෂව හිත හිතා හිතන්න පුරුදු වෙන කෙනා මෙලවත් පිරිහෙනවා, පරලවත් පිරිහෙනවා, එයාගේ විතක්ක විචාරත් පිරිහෙනවා, එයාගේ ඒ වගේම වචී සංකාරත් පිරිහෙනවා. එයාට සම්මා දිට්ඨිය දිනු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
එනිසා හොඳට තේරුම් ගන්නට ඕන ඇඳුම තියෙන්නේ ඇඳුම් පැළඳුම් කියන දේවල් තියෙන්නේ කොමටද කියන වග. ඒක හරියට තේරුම් ගන්න උත්සාහ ගත්තේ නැත්නම් නිවනටත් තදබල බාධාවක් තමයි අපි පාවිච්චි කරන ඇඳුම්. ඊළඟට පින්නතුනේ කෙනෙකුට ඉතා වටිනා ඇඳුමක් පැළඳුමක් පාවිච්චි කරන්න බුදුදහම තුළ තහනමක් නැහැ. මිලාදික ඉතා වටිනා ඇඳුමක් තෑග්ගට ලැබුණ වෙන්න පුළුවන්. ඒක එයාට පෙර පිනක්. ඊළඟට මුදල් තියෙන කෙනෙක් මිලාදික හොඳ වටිනා ඇඳුමක් මිලේදී ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒකත් එයාට පෙර පිනක් ලැබෙන්න තියෙන දේවල්, අතීතයේ දීපු දේවල්. හැබැයි එයා ඒ මිලාදික වටිනා ඇඳුම ඇඳගෙන එයාට පුළුවන් නම් පිරිසක් ඉදිරියේ ඒ ඇඳුම හිතින් අමතක කරලා දාලා මෛත්‍රී සංඥාවෙන් ඉන්න පුළුවන් නම්, අනිත්‍ය සංඥාවෙන් ඉන්න පුළුවන් නම් ඒක ඊටාම වටිනවා. මාන්නේ අහංකාරකම හිතට අරගෙන ඉන්න ගතිය, උඩඟු ගතිය, කිපීම, වෛරය, ඊර්ෂ්‍යාව, ලොකුකම, පළිගැනීම, අනුන් පහත් කොට සිටීම, මෙන්න මේ සිතුවිලි වලින් එයාට මේ මොහොතේ අයින් වෙන්න පුළුවන් නම් අර කොපමණ වටින ඇඳුමක් ඇඳගෙන හිටියත් කිසි ප්‍රශ්නයක් නැහැ. එනිසා මතක තබා ගන්න, අපි ඔබට කියන්නේ මිලාදික ඇඳුම් ගන්න එපා කියන එක නෙමෙයි. පුළුවන් අය ඒව ගත්තට කමක් නැහැ. හැබැයි ඇඳුම හිතින් අමතක කළා, මෛත්‍රී සංඥාව උපදවාගෙන පන්සල තුල, ගම තුල, සමාජය තුල අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක ඒ ශ්‍රාවකයා තමන් මිලාදික ඇඳුම පැළඳුම පාවහන ඒව මේ නිවනට බාධාවක් කරගත්ත කෙනෙක් වෙන්නේ නැහැ. ඊළඟට පින්නතුනේ අපි ගත්තොත් මේ ආහාර පාන. ආහාර පානත් මුල් කරගෙන අපිට මේ නිවනට බාධා ඇති වෙන්න ගන්නවා. දැන් කෙනෙකුට පුළුවන් ආහාර පාන මුල් කරගෙන නිවන් මාර්ගයේ යන්න. ඒ කියන්නේ එයාට පුළුවන් ඒ ආහාර පාන ස්වාමින් වහන්සේලාට දී පූජා කරන්න, දුගී මගී යාචකාදීන්ට, එහෙමත් නැත්නම් අම්මට තාත්තට, වැඩිහිටියන්ට, තමන්ට උදව් උපකාර කරපු අයට, අසරණ අයට, තේසන් සත්තුන්ට බෙදා දෙමිනුත් එයාට මේ නිවන් මාර්ගය තුල ගමන් කරන්න පුළුවන්. ඊළඟට ඒ එයා ගන්න ආහාර පානවල රස, අධික රස තියෙනකොට අධික රස භුක්ති විඳිනවා, අධික රස ඒ රස දකිනවා. හැබැයි ඒ රස මුල් කරගෙන රණ්ඩුවකට යන්නේ නැහැ, වාදිකට යන්නේ නැහැ, ගැටුමකට යන්නේ නැහැ, මාන්නයක් අහංකාරකමක් ඇති කරගන්නේ. ඒ රස මුල් කරගෙන සාපේක්ෂව බලමින් ගැටුමක් ඇති කරගන්න යන්නේ. එතකොට යම් අවස්ථාවකදී නීරස ආහාරයක් ලැබුණොතින් අර රසවත් වූ ආහාරය සමග සංසදලා ගැටුමකට යන්නේ නැහැ. එයා ඒ රසවත් ආහාරයේ අනිත්‍ය සංඥාව දකිමින්, අනාත්ම සංඥාව දකිමින්, දුක් සංඥාව දකිමින් ආහාරය අනුභව කරනවා. ඒතර හොඳට තේරුම් ගන්නට ඕන පින්නතුනි, මේ ආහාර පාන මුල් කරගෙනත් අපට කෙලෙස් උපදිනවා. මාන්නේ, අහංකාරකම, උද්දච්චකම, කෝපේ, ඉරිසියාව, වෛරය, ගුණමගුකම, ලෝභය, ද්වේෂය, මෝහය, මේ ආදී බොහෝ දේවල් ආහාර මුල් කරගෙන උපදිනවා. හට්ටි මුට්ටි පොළවේ ගහන්නේ, වාද බේද ඇති කරගන්නේ, බොහෝ ගැටලු තියෙනවා මේ ආහාර මුල් කරගෙන. එනිසා හොඳට තේරුම් ගන්නට ඕන, ආහාර මුල් කරගෙන, කෑම ಜಾති මුල් කරගෙන මේ රණ්ඩු කරගන්න නැති කෙනෙක්, තියෙන දෙයක් කාලා නිහතමානීව ඉන්න කෙනෙක් බවටපත් වෙන්න පුළුවන් නම් ඊටාම වටිනවා. දැන් භාග්‍යතුන් වහන්සේ ඔය සබ්බාස සූත්‍රයේදී පෙන්වා වදාලා, පටිසංඛායෝ නිසෝ පිණ්ඩපාතං පටිසේවති. නේවදවාය නමදාය න මණ්ඩනාය න විභූෂනාය යාව දේව ඉමස්ස කායස ඩිතියා යාපනාය විහිං සූපරතියා බ්‍රහ්මචර්යානුග්ගහාය ඉතිපුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝ චාති. භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ මේ දේ. නමුත් පොදුවේ තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාව තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම බලවත් වෙලා තියෙන ඕනම කෙනෙකුට මේ අනුව හිතලා තමන්ගේ ජීවිතය තව තවත් වෙනස් කරගන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, තමන් ආහාර පාන ගන්නකොට හිතන්න කිව්වා, මේ ආහාර පාන ගන්නේ සිරුර හදාගෙන හයිය කරගෙන ක්‍රීඩා කරන්න නෙමෙයි කියලා. ඊළඟට ඇඟේ පතේ හයිය හත්තිය පෙන්වන්න නෙමෙයි කියලා. ඊළඟට ශරීරයේ කෙට්ටු තැන් මසින් පුරවා ගන්න නෙමෙයි කියලා. ශරීරයේ ලස්සන කරගන්නත් නෙමෙයි කියලා. ඒ වගේම හුදෙක් කය පවත්වාගෙන යෑමට පමණයි. ජීවත් වෙන්න විතරයි. බඩගින්න නිසා උපදින යම් වෙහෙසක් ඇත්නම් අන්න ඒ වෙහෙස නැති කර ගැනීම සඳහා පමණයි. ඊළඟට සීලය දියුණු කර ගැනීමට උපකාරයක්
සඳහා පමණයි. ඊළඟට පරණ බඩගින්න නිසා ඇතිවෙන දුක තුනී කර ගැනීමටයි. ඊළඟට අලුතින් බඩගින්නක් නූපදීම පිණිසයි. ඒ වගේම ජීවිතයේ නිවැරදිව සැපසේ පවත්වාගෙන යෑමට පමණයි. ඉතින් මෙන්න මේ විදියට මේ ඔක්කොම කෙනෙකුට හිතන්න බැරි වුණත් අඩුම් ගානේ එකක් හරි හිතන්න පුළුවන් නම් ඒ තුලිනුත් එයා තුළ ලොකු ආධ්‍යාත්මික ශක්තියක් ඇති වෙන්න ගන්නවා. ඉතින් අපි දකිනවා සමහර විට පාසල්වල දූ පුතුන් මේ ආහාර මුල් කරගෙන මේ අවුරුදු 25කට පෙර සමාජයේ වගේ නෙමෙයි අද බොහෝ ගැටුම් අරුබුද ඇති වෙන සමහර විට අවුරුදු 25කට 20කට පෙර සමාජයේ ළමයි 10 දෙනා ඉඳපු තැන්වල උදේට එක බතයි මොන හරි එක හොද්දයි, දවල්ටත් එක බතයි මොන හරි හොද්දයි දෙකයි, රැයටත් එහෙම තමයි. හැබැයි අද ළමයි දෙන්න ඉන්නේ, ළමයි දෙන්නට දෙකක් හදන්න ඕන, ගෙදර තව ඉන්න ඕන දෙන්නෙක්, ඒ දෙන්නටත් වෙනම දෙකක්, හතර දිනාට වර්ග හතරක් හදන්න ඕන. සමාලට හැදුවට පස්සේ ඒකත් කන්නේත් නැහැ, එහෙම නැත්නම් කඩෙන් කන්නේ අර හදපු එකත් පැත්තකට විසිකරලා දාලා. ඒ නිසා එහෙම ආහාරය මුල් කරගෙන බලවත් තෘෂ්ණාවක් ඇති කරගත්තොත් එයාට ආර්ථික වශයෙන්ුත් එයා දවසින් දවස පීඩණයටපත් වෙනවා, පසුතැවීමටපත් වෙනවා, පරිහානියටපත් වෙනවා. ශරීර සෞඛ්‍ය පැත්තෙන් බැලුවාමත් බොහෝ අපහසුතාවයට පත් වෙන්න ගන්නවා. ඒ නිසා සීල් ගන්න පින්නතුන් අද ධර්ම ශ්‍රවණය කරනවා නම් විශේෂයෙන්ම ඒ අය හිතන්නට ඕන, මම පොයට සීල් ගන්නවා, සමහර දවස් වලට උදේට කටුක ආහාරයක් මට ලැබෙන්න පුළුවන්, ඒ කටුක ආහාරය මං ඉවසනවා, ඒක මේ තැන් තැන් වල කියව කියව යන්නේ නැහැ. ඊළඟට දවල්ට මං දානේ වළඳනවා, කටුක ආහාරයක් නීරස ආහාරයක් මට ලැබෙන්න පුළුවන්, හැබැයි මං ඒ නීරස ආහාරයත් ඉවසනවා. ඒ කියන්නේ ඒ ආහාර නීරසයි කියලා කියව කියව යන්නේ නැහැ, මමගේ විතක්ක ਵਿਚාර පාලනය කරගන්නවා. අන්න එහෙම හිතුවොත් ඒ ආහාරය නීරස ආහාරය නිසා උපන්නා වූ සංඥා ඒ ශ්‍රාවකයා බාධාවක් කරගන්නේ නැහැ නිවනට. ඒ වගේම තමයි පින්නතුනි අපි ගත්තොත් දැන් උදේට අපි හිතමු පොය දවසේ උදේ ආහාරය ඉතා රසවත් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දවල් ආහාරය ඉතා රසවත් එකක් වෙන්න පුළුවන්. හැබැයි එයා ආහාර රසවත් වුණා කියලා ඒ ආහාරයේ රස භුක්ති විඳිනවා. ආහාරයේ රස හොඳට භුක්ති විඳිනවා. මිහිරි රසයේ හොඳට භුක්ති විඳිනවා. හැබැයි ඒ හැම මොහොතකදීම ඇති වෙන නැති වෙන ස්වභාවය දකිනවා. ඒ හැම මොහොතකදීම ඒ රසේ පවා හේතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්, හේතු නැතිවීමෙන් නැතිව යන ස්වභාවය යුක්තයි. ඒ රස සංඥාව පවා අනිත්‍ය වශයෙන් එයා දකිනවා. ඒ රස සංඥාව පවා උපාදාන කරගන්න යන්නේ නැහැ. එයා දන්නවා ඒක දුකක් කියන වග. අන්නේ විදියට එයා රස ආහාරයටත් බාධාවක් කරගන්නේ නැහැ. ඒක රසයි කියලා ඇලි 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 ඒගෙන හිත හිතා කල්පනා කර කර ඉන්නේ නැහැ. එයා බලන්නේ මේ ආහාරය අනිත්‍ය වී යනවා, වෙනස් වී යනවා. ඒ වගේම තමයි මේ ආහාරය මම වළඳන්නේ ස්වල්පයයි, හුදෙක් මගේ කායික වෙහෙස නැතිවීම පිණිසයි, ඊළඟ ධර්මානුශාසනාවන් ඊළඟ භාවනාවන් සඳහා උපකාරය පිණිසයි කියලා එයා ඊළඟ වැඩසටහන ගැන කල්පනා කරමින් තමයි එයා ආහාර පාන භුක්ති විඳින්නේ. ඒකින් කියන්නේ මේ ආහාරයේ රස විඳින්න එපා කියලා. ආහාරයේ රස විඳින්න ඒ මොහොත තුල රස විඳ ඒක ඉතින් ඉවරයි. බුදුවරු රහත් උතුමන් වහන්සේලා අපිට මේ ආහාර රස හඳුන ගන්න එපා කියලානේ. ආහාර රස හඳුන ගන්න. හඳුනගත්තේ එතනින් ඉවරයි. ඊළඟට පින්තුනි අපිට මේ තව බාධාවක් තමයි ධර්ම මාර්ගයේ යන නිවනට යන අයට තව බාධාවක් තමයි තමන් පරිහරණය කරන බඩු මුට්ටු. ඒ කියන්නේ විශේෂයෙන්ම තමන්ගේ කාමරය. කාමරයේ තියෙන දැන් අද වගේ නම් දුරකථනේ, ඊළඟට ලැප්ටොප් එක, එහෙම නැත්නම් ඊළඟට තව තවත් විවිධාකාර වූ උපකරණ අද බහුලයි. ඉතින් මෙන්න මේ උපකරණත් තමන්ට නිවනට බාධා වෙන දේවල් බව තේරුම් ගන්නට ඕන. දැන් අද අපි දකිනවා මේ අවුරුදු 60 70 වෙච්ච අම්මලා පවා කොයින් කොයින් හරි ෆෝන් එකක් අරගෙන ඕකට කොහොම කොහොම හරි කරලා කාඩ් අනම්මනම් ඔක්කොම දාගෙන මේක ඒගොල්ලෝ වෙන වැඩ නැහැ, ගෙදර වැඩ ඔක්කොම පැත්තක, නිවන් මාර්ගයත් ඔක්කොම පැත්තක, නිකාං ඔබ ඔබ කාල කනවා, කාලේ නාස්ති කරගන්න. සමහරවිට තව දවස් 100යි 150යි 200යි ජීවත් වෙන්න තියෙන්නේ. මෙතෙක් කාලයක් දිනු කරගන්න බැරි වෙච්ච ගුණධර්මයක් දිනු කරගන්න ඕන කියලා අපි හිතන්න ඕන.
මෙතෙක් කාලයක් අගුණ ධර්මත් එක්ක අපි ජීවත් වුණා ලැබුණු දෙයක්වත් නැහැ. මෙතෙක් කාලයක් සිල් ගන්න බැරුණා, මෙතෙක් කාලයක් බණ අහන්න බැරුණා, මෙතෙක් කාලයක් කාමයට එක්ක හිටියා. නමුත් කෝ දැන් කාමයට එක්ක මෙතෙක් කල හිටියා කියලා මොනවද දැන් තියෙන්නේ? මොකුත් නැහැ. නැති වෙච්ච දෙයක් විතරයි තියෙන්නේ. නැති වෙලා ගියා විතරයි හැමදේම. එනිසා මේ අපි අපේ කාමරයත් බඩු මුට්ටු හැකිතාක් අඩු කරගෙන ඉතාමත්ම සරලව පවත්වාගෙන යන්නට ඕන. ඉතාමත්ම සරලව. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කෙනෙකුට කුටියක් කාමරයක් අවශ්‍ය ඇයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සීතලෙන් වන උවදුරු වළක්ව ගන්න තමයි මම මේ කුටිය කාමරේ පාවිච්චි කරන්නේ. ඒ වගේම උෂ්ණත්වයෙන් වන හානි වළක්වා ගන්නටයි මම මේ පාවිච්චි කරන්නේ. ඊළඟට මැසි මදුරුවන්ගේ අවුවෙන් සුළඟෙන් සර්පයන්ගෙන් වන කරදර වලින් මිදීමටයි මම මේ කුටිය පාවිච්චි කරන්නේ කියලා හිතන්නේ කොහොමද. ඊළඟට මේ දේශගුණික විපර්යාස නිසා, ඒ කියන්නේ දැන් සීතල කාලය එනවා, රස්න කාලය එනවා, ඒ ඍතු පීඩා වලින් වන පීඩා වලින් බේරීමට, ඒ වගේම නිදහසේ භාවනා කිරීමටයි මම මේ කාමරේ පාවිච්චි කරන්න කියලා හිතන්නේ කිව්වා. එතකොට අද ධර්ම ශ්‍රවණය කරන වැඩිහිටි අම්මල තාත්තල තමන්ගේ කාමරේ මෙන්න මේ දේවල් සඳහා පාවිච්චි කරන්න. බැඳපු දවසේ ඉඳලා එකතු කරපු වැඩකට නැති කොළ කෑලි පත්තර වැඩකට නැති දේවල් පාවිච්චි කරන්නෙත් නැති මාල වලලු කරාබු වෙන වෙන ආදී බොහෝ දේවල් ඔක්කොම අයින් කරන්න. සියලු දේවල් අයින් කරන්න මෙතන ඉඳලා මට තව අවුරුද්දකට අවශ්‍ය දේවල් ටික විතරක් තියාගන්න. ඇඳයි බණ දහම් අහනෝ නම් ඒ අවශ්‍ය උපකරණ පොත්පත් ඒ ඉතාම සුළු ප්‍රමාණයක් තියාගන්න. ඊට පස්සේ බලන්න අතුපතු ගන්න පිරිසිදු කරන්නත් ලේසි, හිත පිහිටුවන්නත් ලේසි. දැන් අපි දකිනවා සමහර වයස්ගත වෙච්ච අම්මලගේ ගෙවල් වල අපි පිරිත් කියන්නේ එහෙම කාමර වලට ගියහම අපි දකිනවා සමහර විට ලෙඩ ඇඳේ ඉන්නකොට බෙහෙත් බෝතල්, බෙහෙත් ටින් වර්ග මේ අවුරුදු 10-15කට කලින් ගෙනාපුව පාවිච්චි කරලා ඉවර වෙච්ච ඒවා උහි තියලා තියෙනවා. සත පහකට වැඩක් නැහැ ඒවා ඔක්කොම අස්පරස් කරන හොඳට වාතාශ්‍රයත් එනවා. සමහරවිට ජනෙල් අරින්නේ බෑ, ජනෙල් උඩ පරණ වැඩකට නැති බෝතල් වර්ග, බෙහෙත් බෝතල් වර්ග අර මේ ඔක්කොම ගොඩ ගහලා තැන් තැන් වල යන්න ඉන්නත් බෑ. ඒ නිසා මේ පාවිච්චි කරන එදිනෙදා කුටියේ කාමරයේ තියෙන යම් යම් මෙවලන් නිසා මේ ධර්ම මාර්ගයේ සමහරුන්ට වැහිලා තියෙනවා. හිත දියුණු කරන්න අමාරුයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ තේ, කෝපි, සිසිල් බීම, ඖෂධ වර්ග මේ වගේ දේවල් වලනොත් කෙලෙස් උපදිනවා කියලා. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් තේ එකක් Tamanට දෙනවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔය සේවිතබ්බ සූත්‍රයේ සහ තව බොහෝ තැන්වල දේශනා කරනවා තේ එකක් වුණා දෙන කෙනා 90 කෙලෙස් උපදිනවා කියනවා. දැන් අපි හිතමුකෝ Taman අමනාප කෙනෙක් තේ එකක් ගෙනත් දුන්නොත් එතකොට උපදින කෙලෙස් එක විදියක්. Taman රාගයෙන් බැඳුණු කෙනෙක් තේ එකක් ගෙනත් දුනොත් ඒ එක විදියක්. ඊළඟට ඒ එක එක විදියයි. තේ එකේ අපි හිතමුකෝ පිටි අඩුවෙන්, සීනි අඩුවෙන්, කහට අඩුවෙන්, නීරසව ඒත් තමන් රාගයෙන් බැඳුණු කෙනෙක් නම් ගෙනත් දුන්නේ ඒ තේ එකේ රස එයාට එයා භුක්ති විඳිනවා. අන්න බලන්න තේකිනුත් එතකොට එයාට මේ නිවන් මාර්ගයටයි බාධා වෙලා තියෙන්නේ. එතකොට එයා නුවණින් මෙනෙහි කරලා තමයි ආයි හරි පැත්තට වැටෙනවා. සමහරවිට හොඳටම තේ එකක් හදලා කෙනෙක් සීනිත් ගානට වැඩි නෑ, කහටත් ගානට, පිටිත් ගානට, රස්නෙත් ගානට. හැබැයි ඒ තේ එක ගෙනල්ලා දීලා බොනකොට රස දැනෙනවා හොඳයි. නමුත් භාගයක් බීලා ඉවරෙනකොට ආර දැනගන්න ලැබෙනවා තේක හැදිවි අහවල් කෙනා. එතකොට ඒ අකමැති කෙනෙක් හදපු තේක නිසා එතන ඉඳලා ඔන්න වෙන පැත්තකට හිත හැදෙන්න ගන්නවා. මේ හැම මොහොතකදීම අපි දකින්න දක්ස වෙනවා අපේ හිතේ හැටි. මේ තේක අපිට වැඩක් නැහැ. තේක කොහොමත් අනිත්‍ය වෙලා යනවා. තේක නීරස වුණත් සීනි අඩුවෙන්, පැන ඊළඟට කහට අඩුවෙන්, පිටි අඩුවෙන් දැම්මත් ඒ තේකත් අංග සම්පූර්ණව තියෙන තේ ඔක්කොම අනිත්‍ය වෙ යනවා. ඒ ඔක්කොම අනිත්‍යයි. හැබැයි අපේ හිතේ උපන්නා වූ ඒ පංච උපාදානස්කන්ධ අපි අල්ලගෙන ඉන්නවා. ඒක අපිට නිවනට බාධාවක්. ඊළඟට පින්නතුණි දැන් බෙහෙත් වර්ග, සිසිල් බීම මේ හැම දෙයක්ම පාවිච්චි කරනකොට නිවනට බාධා වෙනවා.
ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕන. ඉතින් කලබල හිතකට මේ ධර්මය අල්ලගන්න අමාරුයි. කලබල නැතුව සංසුන්ව ඉන්නකොට ධර්මය අල්ලගන්න ලේසියි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පටිසංඛායෝනිසෝ ගිලාන පච්චේ බේසජ්ජ පරික්කාරං පටිසේවති යාවදේව උප්පන්නානං වෙය්‍යාබාධිකානං වේදනානං පටිගාතාය අභ්‍යාපජ්ජ පරමතායති. එතකොට ශ්‍රාවකයා ගිලම්පස බෙහෙත් වර්ග අනුභව කරනකොටත් කල්පනා කරන්න කිව්වා, මේ ගිලම්පස වර්ග මේ බෙහෙත් වර්ග මං පාවිච්චි කරන්නේ විනෝදය සඳහා නෙවෙයි, ඇඟපතේ විඩාව දුරු කරගන්නටයි, ලෙඩසුව කරගන්නටයි, වෙහෙස නැති කරගන්නටයි කියලා. එතකොට ගිලන් වෙච්ච කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්, මට මේ බෙහෙත් දෙන කෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සූපත් වේවා, දීර්ඝායුෂ වේවා කියලා හිතන්න පුළුවන්. ඒ එහෙම ඒ හිතලා වචනින් ඒවා කිව්වත් හොඳයි. මොකද සමහරවිට අපේ හිතේ තිබුණට වඩා උපස්ථාන කරන කෙනා ඒව දන්නේ නැත්තම්. එතකොට උපස්ථාන කරන කෙනාටත් ඇහෙන්න එහෙම කිව්වහම අර උපස්ථාන කරන කෙනා තුළවල තුලත් පින්නතුනි තව තවත් ධර්මයේ හිත පිහිටන්න ගන්නවා. එයා ධර්මයේ ගැන නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයා භාවනාව ගැන නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට කමක් නැහැ. එයා තුලත් මේ ධර්මයේ කෙරෙහි තෙරුවන් කෙරෙහි තව තවත් හිත පහදව ගන්න ඒක හේතු වෙනවා. ඊළඟට පින්නතුනි දැන් අපේ ජීවිතයේ මේ ඉවසන්න ඕන අවස්ථා තියෙනවා, යම් යම් අවස්ථා. ඒ ඒ වෙලාවවලදී ඉවසීම දිනු කරන්න බැරි නම් ඒ තුලුණියත් වෙන්නේ නිවනටයි බාධාව. ඒ කියන්නේ මේ සතර අපායට වැටෙන්න බාධාවක් වෙන්නේ නැහැ මේ දේවල්. සතර අපායට වැටෙන්න බාධාවක් වෙන්නේ නිවනට යන දේවල් තුල අපි හිටියොත් විතරයි. සාමාන්‍යයෙන් නිරය, තිරිසම්, പ്രേත, අසුර ආදී දුගති වලට බාධා වෙන දේවල් වලට මේ යොමු වෙන පිරිස බොහොම අඩුයි. එතකොට දැන් ඉවසන්න ඕන අවස්ථා. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සීතල කියන්නේ අපි ඉවසන්න ඕන එකක් කියලා කියනවා. එතකොට දැන් මේ සීතල ඊළඟට රස්ණය, ඊළඟට බඩගින්න, ඊළඟට පිපාසය, මැසි මදුරුවන්ගෙන් වන වදුරු, සර්පයන්ගෙන් වන වදුරු, ඊළඟට නපුරු වචන වලින් අපේ හිත රිදෙනවා. ඒ වෙලාවල් වලදී හැම වෙලාවෙත් අපි ඉවසන්න ඕන කෝ. දැන් අපි දකිනවා සමහරු මේ පින් කරන්න ගියහම සීතල නිසා ඉවස ගන්න බෑ. හැබැයි පව් කරන්න ගියහම සීතලයි කියලා පව දාලා යන්නේ නෑ. ඊළඟට දැන් සමහරු පින් කරන්න ගියහම කුසලයේ දිනු කරන්න ගියහම රස්නී රස්නී කියලා ඒ පින කුසලයේ දාලා එනවා. පින කුසලයේ කරගන්න බැරුව අතාරිනවා. හැබැයි පව් කරන්න ගියහම රස්නී රස්නී කියලා ඉවෙල්ල එහෙම ඉන්නේ නෑ. පව දාලා ඉන්නේ නෑ. ඊළඟට දැන් සීලය දිනු කරන්න ගියහම, භාවනාව දිනු කරන්න ගියහම, පින් පැත්තට බර දෙයකට ගියහම සමහරවිට බඩගින්නක් ආවොත් දැන් බඩගිනීනේ කියලා භාවනා කරන එක නතර කරනවා. දැන් බඩගිනීනේ කියලා ಗುಣධර්ම දිනු කරන එක නතර කරනවා. දැන් බඩගිනී කියන එක සීල් ගන්න එක නතර කරනවා. හැබැයි අපි තුම පවට අදාළ දෙයක් කරන්න ගියා කියලා කෙනෙක්. ඒ පවට අදාළ දෙයක්, සතර පායට යන දෙයක්, පවට අදාළ දෙයක් කරන්න ගියහම බඩගින්නක් ආවා කියලා, අනේ දැන් මට බඩගිනි, දැන් නම් මම මේ ඔය පව් වැඩ කරන්නේ නැහැ කියලා, බඩගින්න නිසා පව් වැඩ කරන්නේ නැහැ කියලා එහෙම එකක් නැහැ. බඩගින්නේ හරි කමන්නේ, පව් කරන එක නපව් කරනවා. ඊළඟට පිපාසය. දැන් භාවනා කරන්න ගත්තාම, බණ අහන්න ගත්තාම, පින්පැත්තට බර දෙයක් කරනකොට පොඩි හරි පිපාසයක් ආවොත් ගුඩු ගුඩු ගාලා වතුර බොන්න ඕන. හැබැයි පව පැත්තට දාලා දෙකෙදී පිපාසය දැනින්නේ නැහැ, පිපාසය ගණන් ගන්නෑ. වතුර නැහැ කියලා වෙලලා පව දමල ගහලා එන්නේ නැහැ කිසි කෙනෙක්. ඊළඟට මැසි මදුරුවන්ගෙන් වන උවදුරු. දැන් භාවනා කරන්න ගියාම, සිල් ගන්න ගියාම පින් පැත්තට බර දෙයක්, කුසලයේ පැත්තට බර දෙයක්, නිවනට අදාළ දෙයකට ගියාම මැස්සෝ ඉන්නවා, මදුරුවෝ ඉන්නවා, මේ මොන කරදරයක්ද, භාවනා කරන්න පුළුවන්ද, මෙහෙම සිල් ගන්න පුළුවන්ද මෙහෙම කියලා ඒ මැසි මදුරුවෝ ඉන්නවා කියලා ඒවා දමල ගහලා එනවා. හැබැයි පව් පැත්තට දාලා දෙයක්, අපි හිතමු කේලමක්, ඕපදූපයක්, නැත්තම් කාට හරි නින්දාවක්, අපහාසයක් කරන කතාවක් දාගෙන ඉන්න හතර පහ දෙනෙක්. ඉතින් මැසි මදුරුවෝ ඉන්නවෙන් කියලා වෙලලා කියනවද, අනේ මට නම් බෑ මේ කේලම උපදූප මේවා කතා කර කර ඉන්න, මැසි මදුරුවෝ ඉන්නවා, මදුරුවෝ කනවා කියලා. එහෙම ඉන්නේ මදුරුව කකා හරි ඒ අකුසලයට නියලෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේ බණ භාවනා කරන, සිල් ගුණ ධර්ම දිනු කරන අය මැසි මදුරු උවදුරු වලදීත් හිතන්නට ඕන මේ ඒ මැසි මදුරු වදුරු වලට මුහුණ දෙමින් එයා ධර්ම මාර්ගයේ යන්නට ඕන. හරියට අර බෝසත් වහන්සේ අවුරුදු 6ක්
මේ සීතල ඉවසමින් දුක්විඳ, රස්නේ ඉවසමින් දුක්විඳ, බඩගින් ඉවසමින් දුක්විඳ, පිපාස ඉවසමින් දුක්විඳ, මැසිමදුරුවන්ගෙන් සර්පයන්ගෙන් වන උවදුරු ඉවස ඉවස දුක්විඳ. නිව ඒ කියන්නේ ආත්ම ගානක් අන් අයගේ නපුරු වචන වලින් පීඩනයට පත් වෙමි. ඒව ඉවසමින් තමයි බෝසත් වහන්සේ මේ ගමන ගියේ. ඉතින් අපි දකිනවා අද සමහර අයට මේ සිල් ගන්න ගිහිල්ලා කාගේ හරි නපුරු වචනයකට නැත්නම් දෙපැත්තක අපෙන වචනයකට හිතරි දිලා සිල් ගන්න එක නතර කරනවා. හැබැයි පව් කරන්න ගිහිල්ලා කාගෙන් හරි දෙපැත්තක අපෙන වචනයක් ඇහුනොත්, හිතරි දෙන නපුරු වචනයක් ඇහුනොත්, ඒ හේතුවෙන් පව නතර කරන්නේ නැහැ. පව නතර කරන්නේ පව තව තවත් හොඳට කරනවා. පව එතන කරන්න බැරි නම් වෙන තැනක හරි පව කරනවා. ඒ නිසා හොඳට අපි තේරුම් ගන්නට ඕන මේ නපුරු වචන අහන්න ලැබෙනවා කියන එක බුද්ධත්වයට පත් වුණත් ඒවා අහන්න සිද්ධ වෙනවා. ඒවෙන් අයින් වෙන්න හම්බෙන්නේ නැහැ බුද්ධත්වයට පත් වුණත්. එකම දේ තමයි ඒවට අපි මුහුණ දෙන විදිය තමයි අපි හදා ගන්නට ඕන. ඒවට අපි මුහුණ දෙන්න අපි ශක්තිමත් වෙන්නට ඕන ධර්මානුකූලව. ඉතින් එතෙන්දී ගොඩක් දුරට වචන නෙමෙයි, වචන වලින් නෙමෙයි අපි මුහුණ දෙන්නේ, හිතින්ම තමයි මුහුණ දෙන්නේ. හිතින්ම තමයි අපි මුහුණ දෙන්නේ. හිත පාලනය කිරීමෙන්මයි, අතීතයේ අමතක කිරීමෙන්මයි අපට ඒවට පාලනයක් අපි තුල ඇති කරගන්න තියෙන්නේ. එහෙම නැතුව මේ කටින් පාලනය කරන්න බෑ, කියව කියව පාලනය කරන්න බෑ. කට වැඩි යම් කිසි කෙනෙක්ගේ කට වැඩි නම්, කියවිල්ල වැඩි නම් ඒකත් නිවනට බාධාව. සමහර අයගේ කියවිල්ල වැඩි. එතකොට ඒ එයා දන්නේ එයාට නිවනට තියෙන එකම බාධාවත් ඒක. අනුන්ගේ අදුකුද සොයන එකත් නිවනට බාධාව. අනුන්ට අපහාස කර කර කාලේ කන එකත් නිවනට බාධාව. එහෙම බැලුවොත් නිවනට බාධා වන දේ තමයි හැමෝම උදේ නැගිට වෙලාවෙන් රෑ නින්දට යනකම්ම කරන්නේ. අනුන් නිවනට බාධා වෙන විදිහට තමයි මල් ගහේ මල් ටික කඩන්නේ. නිවනට බාධා වෙන විදිහට තමයි සමහරු පහන පත්තු කරන්නේ. නිවනට බාධා වෙන විදිහට තමයි හඳුන් කුර පත්තු කරන්නේ. නිවනට බාධා වෙන විදිහට තමයි සමහරු සීල් ගන්නෙ, භාවනා කරන්නේ, පුටුව තියන්නේ. හැම දෙයක්ම බැලුවොත් පැදුරක් දාන්නේ, පැදුරක් අකුලන්නේ, හැම එකම බැලුවොත් නිවනට බාධා වෙන විදිහට, නිවන් මාර්ගයට බාධා වෙන විදිහට. ඒ නිසා කරන පින්කම් නිවනට බාධා වෙන විදිහට කරලා අන්තිමට පින්කම හොඳට කරගත්තා කියලා සතුටුනාට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕන නිවනට බාධා කරන්නේ අම්මා නෙමෙයි, තාත්තා නෙමෙයි, අයියා අක්කේ යාළු මිත්‍රයෝ නෙමෙයි, නිවනට බාධා කරන්නේ මමමයි. බාධාව ඇත්තේ මා තුලයි, මගේ හිත තුලයි. ඒ නිසා මම මගේ හිත දකින්නෙක් වෙන්නට ඕන. මම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්නට ඕන. මාව සතර අපායට ඇදගෙන යන්නේ මගේ හිත. ඒ නිසා මම මගේ හිත දකින්නට ඕන. මගේ හිත තුල නිවනට බාධා වෙන දේවල් අනන්ත සංසාරේ ඉඳලා පටන් ගත්ත දේවල් දෙව්දත්තරුන් බුදුරන් වහන්සේට නින්දා කරලා අපහාස කරලා ඒ පටන් ගත දේවල් අනන්ත සංසාරේ ඉඳලා ආපු දේවල් අපේ ජීවිතය තුලත් නිවනට බාධා වෙන දේවල් අද ඊයේ නෙවෙයි අපි අහුලගෙන තියෙන්නේ අනන්ත සංසාරේ ඉඳලා. ඉතින් ඒ නිසා ඒ අනන්ත සංසාරේ ඉඳලා අහුලගත් දේවල් අද වෙනකොට අපි තව තවත් අලුත් වැඩියා කරගෙන යනවනම් ඊළඟ ජීවිතයේදී මීට වැඩිය අපිට කායිකව දුක් විඳින්න වෙයි, මානසිකව දුක් විඳින්න වෙයි. තව තවත් ධර්මයේ ඇහෙන්නේ නැති තැන්වල අපි උපදී ධර්මයට තව තවත් බාධාවන් අපිට ඇති වෙයි. ගුණධර්ම දියුණු කරනකොට තව තවත් බාධා ඇති වෙයි. එනිසා අපි හැමෝම අදිෂ්ඨාන කරගන්නට ඕන නිවනට ඇති බාධා මා තුලයි තියෙන්නේ. මගේ ඇඳුම් බැලඳුම්, මගේ පාවහන්, මගේ මම කන බොන දේවල්, මං අඳින පාද, මගේ යාළු මිතුරු, මේ හැම දෙයක් හැමෝමත් එක්ක තමයි නිවනට බාධා වෙන දේවල් එකතු වෙන්නේ. ඒ නිසා මම ඒ නිවනට බාධා ඇති වෙන දේ මා තුලින් දැකලා ඒ අයින් ඒව අයින් කරගත්තොතින් අඩුම ගානේ මේ ජීවිතය හරි ඊළඟ ජීවිතය හරි තව ආත්ම 10න් 15න් නිවන් දැකීම කෙසේ වෙතත් මේ නිරයට යන එක නතර කරගන්න පුළුවන්. සතර අපායට යන එක නතර කරගන්න පුළුවන්. මොකද ප්‍රේත ලෝකෙට ගියොත් කොච්චර දුකද? තිරිසන් ලෝකේ බල්පූස් බැලලියක් වෙලා උපන්නොත් මාස 3න් 3ට පැටව 7-8 දෙනා දාන. ඒ තමන්ගේ පැටව තමන්ම කනවා. ඉතින් ඒ විදිහේ මොනතරම් දුකද? ඒ නිසා මේ කරුණ 100ට නගා ගන්නට ඕන. අද දවසේ අපි ඔබට දේශනා කළේ නිවනට ඇති බාධා. ඉතින් ඒවා මේ එළි වෙනකන්, රෑ වෙනකන්, දින ගණන් කතා කළත් කතා කරලා අවසන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මජ්ක්‍ධිම නිකාය සබ්බාස සූත්‍රයේ සඳහන් වෙන ඔක්කොම කාරණා නෙමෙයි අද මේ කතා කළේ, පොඩි කොටසක්. ඉතින් මේ පොඩි කොටස
ඔබට අපි හැමෝටම ඇති මේ පොඩි කොටසක් තුළ පුහුණු කරන්න ගත්තට පස්සේ පොඩි කොටසක් නෙමෙයි ගොඩාක් මේක ඇතුළේ තිබෙනවා. එනිසා අද අදම සමහර විට ඔබ මම ජීවත් වෙන අවසන් දවස් 100 වෙන්න පුළුවන්, අවසන් දවස් 1000 වෙන්න පුළුවන්, තව දවස් 900ක් වෙන්න පුළුවන් අපිට තියෙන්නේ. ওই 900ම අපි හිතන්නේ නැතුව කල්පනා කරන්නේ නැතුව හිටියොත් නිවනට බාධා වෙන දේත් එක්ක තමයි ඉන්නේ. සතර පායට යන්න ඕන කරන දේත් එක්ක තමයි ඉන්නේ. දැන් මේ පැය තුල අපි ඉන්නේ නිවනට අදාළ දේවලුත් එක්ක, නිවනට බාධා වෙන දේවල් එක්ක නෙමෙයි. හැබැයි මේ බණහාල ඉවර වෙච්ච ගමන් ඔබ නිවනට බාධා වෙන දෙයක් එක්ක, සතර අපායට වැටෙන දෙයක් එක්ක අත්වල් බැඳගෙන හිත බැඳගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් හැකි හැම මොහොතකදීම නිවනට බාධා වෙන දේවල් ඈත් කරගන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වටිනවා. එහෙමනම් අද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සමග ධර්ම ශ්‍රවණය කරමින් සිටි ඔබ සියලු දෙනාටම අපි සෙත්පතන ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා සිදු කරනවා. තව තවත් ධර්ම ශ්‍රවණය කරන්න, මේ ධර්ම කරුණු නැවත නැවත අහන්න, මේවා ලියන්න, කියන්න, නැවත නැවත ඔබේ දරුවන්ට කියලා දෙන්න, මුණුබුරු මිනිවිරියන්ට, ඔබේ ලේලිට, බෑනට ඉඩ ලැබෙන වෙලාවක මේ ධර්මය ඔබ අහලා ලියලා කියලා දෙන්න. ඒ විට ඔබත් ධර්මය අන් අයට තේරුම් කළ දුණු කෙනෙක් බවට පත් වෙනවා. මෙලෝ වශයෙන් තමන් අහපු ධර්මය තමන් මතක තියාගෙන පුරුදු කරලා තව කෙනෙකුට කියලා දෙනකොට තව තවත් මේ ධර්මයේ තමා තුළ පිහිටන්න ගන්නවා. ඔබ සියලු දෙනාටම අපි සෙත්පත්තුන ආශිර්වාද කරනවා. අද ධර්මානුශාසනාවේ බැතිබර දායකත්වයේ දරන්නට යෙදුණු ඒ පින්වත් සියලු දෙනා නමින් පරලෝස පරණට යෙදුණු මෞපිය ගුරුවරු, වැඩිහිටි ඥාති, හිතමිතුරු හැම සියලු දෙනාම මේ පින්කම් දැකලා බලලා සතුටු වෙලා ආයුෂයෙන් වර්ණයෙන් බලවත් වේවා, ශක්තිමත් වේවා, සැපැතිතන් වල උපදීවා. ඒ හැමෝටම නිවන් දකින්නතුරු නිරේතේසම් ප්‍රේතාසුර වැනි දුගතිවල උපදින්නේ නැතුව දිව්‍ය මනුස්ස ජීවිත ලබන්නට මේ පින් පිහිට උපකාර වේවා. සුජීවත්ව සිටින අද ධර්මදේශනාවේ දායකත්වය දරන්නට යෙදුණු ඒ පින්වත් සියලු දෙනාටමත්, ඒ අයගේ චූටි දූපුතුන්ලාටත්, වැඩිහිටි දෙමව්පිය වැඩි හැමෝටමත් කායික සුවේ වැඩි වේවා, මානසික සුවේ වැඩි වේවා, අවුවෙන් වැස්සෙන් පින්නේ මැසිමදුරුවන්ගෙන් වන වදුරු දුරු වේවා. සුවසේ රැකී රක්ෂා කටයුතු, සුවසේ ව්‍යාපාර කටයුතු කරගෙන තව තවත් මෙවැනි උතුම් සද්ධර්මානුශාසනාවන් වල දායකත්වයේ දරමින් දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දෙස් විදෙස් හැමෝටම ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩ සලසලා දෙන්නට තව තවත් දයාති හිතගත ශක්තිමත් වේවා. දරුවන්ගේ නැනනුවන වැඩි වේවා, ස්මරණ ශක්ති වැඩි වේවා, සුවසේ අධ්‍යාපන කටයුතු කරගෙන ආගමට, දහමට, සමාජයට ගෞරවයක් ඇති වෙන විදියට ජීවත් වන්නට ඒ චූටි දූපුතුන්ලාටත් මේ උතුම් ධර්මානුශාසනාවන් වල බලය ලැබේවා. සියලු දෙනාටම සතවර සාධික කාලයක් සුවසේ සැපසේ උතුම් සීලාදී ගුණ දියුණු කරන්නට, උතුම් දානාදී පින්කම් වල නියැලෙන්නට මේ පින් පිට වේවා. උපදින සෑම භවයකදීම ආයුෂෙන් පිරෙච්ච ජීවිත ලැබේවා. වර්ණයෙන් සැපයෙන් බලයෙන් බුද්ධියෙන් ආඩ්‍ය වූ ජීවිත ලැබේවා. ශ්‍රද්ධාවන්ත දෙමව්පියෝ ලැබේවා. ශ්‍රද්ධාවන්ත බිරිඳක් ලැබේවා. ශ්‍රද්ධාවන්ත ස්වාමි පුරුෂයෙක් ලැබේවා. ශ්‍රද්ධාවන්ත දූදරුවෝ, සහෝදරයෝ, යාළු හිතමිතුරන් ලැබේවා. පාපමිත්‍රාශ්‍රයක් නිවන් දකින්නතුරුණු ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. නිවනට ඇති බාධා පිළිබඳව එම උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ අතුරුගිරිය අභයපුර අභය දර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති පූජනීය පරපාමුල්ලේ සිරි විමල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. උන්වහන්සේ සිදුකරන උතුම් වූ ශාසනික මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා.
නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය සැලසේවා. තෙරුවන් සරණේ ආශිර්වාදය සහ සියලුම දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට. දුරකථන අංකය 011-269-7140. සැදැහැවතුනි, ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.